සුබ සන්ධ්‍යාවක් ඇත්ත දැනගන්නට අද ඔබ එක්වන්නේ ස්වාධීන රූපණී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත හෙට උදේ 5ට රටේම ඇඳිරිය ඉවතට යලි රාත්‍රී 10ට නිරෝධායන නීති දැඩි ලෙසම නම් වෙන්න ගියොත් මාස 6ක් හිරේට රස්සාවට ගෙන්විය හැක්කේ අත්‍යවශ්‍ය අය පමණයි කුවේටෙන් ආ කතක් කොරෝනා 10 වෙනි මරණ කරු ලෙස ලියවෙද්දී අදත් රෝගීන් හමුවේ කොරෝනාව අස්සේම ඩෙංගුත් මී උනත් හිස ඔසවයි මරණත් වාර්තා වෙයි එජාපයෙන් වෙන් වූ සජිත්ලාට නීතියෙන්ම පාඩමක් උගන්වන්න රවීලත් සූදානමින් ලොක්ඩවුන් වෙච්ච ඉන්දියාවත් කොරෝනා ප්‍රමුඛයන් 10 දිනා අතරට समस्त දිවෙන්ටම බලපෑත්වෙන ඇඳිරි නීතිය හෙට උදෑසන 5ට ඉවත් කිරීමට නියමිතයි හෙට දිනේ සිට නැවත දනුම් දෙනතුරු දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා මේ අතර පුද්ගල දුරස්ථභාවය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවටගෙන මාස 6ක් දක්වා සිරඳනුවම් නියම කිරීමට හැකිවන පරිදි ඉදිරියේදී නිරෝධායන නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සෑම අවස්ථාවකදීම මේ දුරස්ථභාවයේ සංකල්පයට අනිත් හැම දෙයකටම වඩා මුල් තැන දී යුතුයි මේ රෝගය වළක්වා ගැනීමේ ප්‍රධානම මෙවලම වන්නේ සමාජ දුරස්ථභාවයේ නැමැති සංකල්පය. එම සමාජ දුරස්ථභාවය රඳවා තබා ගැනීමට නොහැකි වන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන ලෙසට. ඒතර ඒ අනුව හෙට දිනේ සිට යම් කිසි කෙනෙක් සමාජ දුරස්ථභාවය පාත්වාගෙන යන්නේ නැතුව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවටගෙන ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා එවැනි නියෝගයකට පටහැනිව කටයුතු කරන යම් කෙනෙකුට අපේ රටේ අපරාධ නීතිය වගේම නිරෝධායන ආක්ෂා පනත යටතේ කටයුතු කරන්න පුළුවන් මාස 6ක ඉරදඬුවමක් ලැබෙනවා ඇඳිරි නීතිය ලිහිල් කළද කර්මාන්ත ශාලා ආයතන කාර්යාල සහ වෙළඳසැල් පවත්වාගෙන යාමේදී මෙන්ම මගී ප්‍රවාහනයේදී කොරෝනා වෛරසය පාලනය සඳහා සෞඛ්‍ය බලධාරීන් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි විශේෂ බීජ හරණය මුඛ ආවරණ පැළඳීම අත්සේදීම සහ පුද්ගල දුරස්ථභාවය පෙරලෙසම පවත්වා ගත යුතු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ රාජ්‍ය හා පෞද්ගලික දෙයංශයේ ආයතනවල සේවක සංඛ්‍යාව මෙන්ම කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ඒ ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතුයි ආයතන ප්‍රධානීන් සිය ආයතන වල COVID-19 මර්ධන කමිටු පිහිටවා ගත යුතු වෙනවා. ඒ අංශවල රාජකාරි සඳහා අවම නිලධාරින් සංඛ්‍යාවක් සහභාගී කරවා ගැනීම කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදේශමාලාවේ දැක්වෙන්නේ. නිලධාරීන් ගෙන්වා ගැනීමේදී ඇදුම, හතිය හෝ වෙනත් පෙනහළු ආශ්‍රිත රෝග සහිත පුද්ගලයන් මෙන්ම වයසින් වැඩි නිලධාරීන් ගෙන්වා නොගැනීමට කටයුතු කළ යුතුයි. රාජකාරී කටයුතු වෙනුවෙන් කඩදාසි භාවිතය අවම කළ යුතු වෙනවා. නිසපරිදි වාතාශ්‍රය සහ හිරු එළිය ලැබෙන ලෙස ආයතන පරිශ්‍ර පවත්වා ගත යුතු බවද මාර්ගෝපදේශවල සඳහන්. බාහිර පුද්ගලයන් සමග සම්බන්ධ වන නිලධාරීන් මුඛ ආවරණ සහ අත් ආවරණ පැළඳිය යුතුයි. ආයතන තුල රැස්වීම පැවැත්වීම මෙන්ම නිලධාරීන් ඒකරාශී වීම හැකිතාක් අවම කළ යුතු වෙනවා. ආයතනයට පැමිණෙන සෑම පුද්ගලයෙකුගේම දුරකථන අංක හමු නිලධාරියා සහ අනිකුත් තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක්ද සකස් කළ යුතුයි. මේ අතර හෙට සිට ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන කාලය තුලදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සිසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර හිමිවනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000ක් හෙට සිට 10 වෙනිට එක්කරන බවයි අමාත්‍ය මහින්ද අමරදීර මහතා ප්‍රකාශ කළේ. හෙට දිනේ ගම්පහ කොළඹ දිස්ත්‍රික්කයේ හැරෙනකොට අනිත් දිස්ත්‍රික් අන්තර් පළාත් ගමනාගමනයට අවසර දෙනවා. ඒ සඳහා ළංගමෙන් බස් රථ 5000කට වැඩි ප්‍රමාණයක් හෙට දිනේ ධාවනය වෙනවා. පෞද්ගලික බස් රථත් අපි විශ්වාස කරන වැඩි ප්‍රමාණයක් හෙට දිනේ ධාවනයට එක් වෙයි. මම ඉල්ලා සිටිනවා මගී ජනතාවගෙන් අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් පුළුවන් තරම් එන්න ගමනාගමනෙන් වළකින්න තවදුරටත් මේ තත්ත්වය හොඳ වෙනකන්. කොළඹ ගම්පහ හැර සිසු දිස්ත්‍රික් සියල්ලේම පෞද්ගලික බස් රථ ධාවනයට කටයුතු යොදා ඇති බවයි පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති සම්පත් රණසිංහ මහතා ප්‍රකාශ කළේ. හෙට දිනේ සිට සමස්ත දිවයින පුරාම අපි බස් රථ ධාවනයේ කටයුතු සූදානම් කරලා තිනවා. දැනටත් අපි බස් රථ 160ක 70ක වගේ ප්‍රමාණයක් ධාවනය සිදු කරනවා. වෛද්‍ය නිර්දේශයත් සමගම පොදු ප්‍රවාහනය පළාත් මට්ටමින් සිදු කරන අනුමැතිය ලැබීමත් සමගම හෙට දිනේ සිට සියලුම බස් රථ ධාවනයට අපි කටයුතු සූදානම් කරලා තිනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැරෙනකොට අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල අපි බස් රථ ධාවනය කරන අපි කටයුතු සූදානම් කරලා තිනවා.
මෙතර දුම්රිය 27ක් හෙට සිට සාමාන්‍ය පරිදි 10 මිනිට යොදවන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී නිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. රැකියාවලට පැමිණෙන පිරිස සඳහා පමණක් දුම්රිය භාවිත කළ හැකි අතර වෙන්කර ගැනීම අවශ්‍ය නොවන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. කොළඹ බලා දුම්රිය 27ක් සාමාන්‍ය කාර්යාල හා අනෙකුත් කටයුතු සඳහා ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. එනම් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10කුත්, මුදුබඩදා මාර්ගයේ දුම්රිය 9කුත්, උත්තලම් මාර්ගයේ දුම්රිය 2කුත්, කැලණිවල මාර්ගයේ දුම්රිය 5කුත්, උතුරු මාර්ගයේ 1 දුම්රියක් ලෙස. මෙම දුම්රියන් සඳහා ලියාපදිංචි වී ඇති මගින් සංඛ්‍යාව 16800ක් පමණ වන අතර ඒ සඳහා අවශ්‍ය පරිදි දුම්රිය මෙම දුම්රිය 27ම ධාවනය යොදවා ඇත. එලෙසම යම් මගියෙකුට අවශ්‍යතාවයක් තිබේ නම් තමාගේ රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කර මෙම දුම්රියවල ඇති අමතර මැදිරි සඳහා අවස්ථාව ලබා ගත හැක. එසේ රාජකාරී වලට වාර්තා කරන අයට අවස්ථාව ලබා දීමට සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබේ. එලෙසම වෙලියත්තේ සිට හා නුවර සිට නගරාන්තර සීගුරාමී දුම්රිය දෙකක් හෙට දිනේ කොළඹ බලා ධාවනය කරනු ලැබේ. එම දුම්රිය දෙකද රාජකාරී කටයුතු සඳහා කොළඹ පැමිණෙන සියලු දෙනා සඳහා වින්කරවා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර මොබිටෙල් 365 අංකයේ යටතේද එම අවස්ථාව ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. කොරෝනා ආසාදනය වීමෙන් සිදු දසවන මරණය අද වාර්තා වුණා. ක්වේටි සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 හැවිරිදී කාන්තාවකයි මෙලෙස ජීවිතක්ෂයටපත් වුණේ. නව්‍ය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1162 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 14ක්. COVID-19 ලෝක වසංගතය හමුවේ අපි අදත් මුලින්ම බලමු අපේ රටේ අලුත්ම තත්ත්වය කොහොමද කියලා. ඊ දවසේදී අපේ රටෙන් මේ COVID-19 වෛරසය ආසාදනය වුවන් 52 දෙනෙකු හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඉන් 49 දෙනෙක්ම කුවේට් සිට මෙරට වෙත ආපු අය. ඒ වගේම සෞඛ්‍ය අංශ පළකල අනාවැකිය සත්‍යක් බවට පත් කරමින් මේ වෙනකොට නාවික හමුදා සමාජිකයන් COVID-19 ආසාදිතයන් විදිහට වාර්තා වීම ඉතාම අඩු අගයක් ගනිමින් ඉන්නවා. එතකම PCR පරීක්ෂණ පැවැත්වීමත් අකණ්ඩව ඉතාමත්ම කාර්යක්ෂම ආකාරයෙන් සෞඛ්‍ය අංශ සිදු කරන ආකාරය දකින්නට හැකියාවක් ලැබෙනවා. මෙතරතුරු අතරේ අපි සෝදානම් අපේ රටේ අලුත්ම තොරතුරු දැන් ඔබට කියන්න. ජාතික බෝන රෝග විද්‍යායතනය වැලිකන්ද මූලික රෝහල මුල්ලේරියාව රෝහල ඇතුළු රෝහල් කිහිපයක කොරෝනා රෝගීන් 444 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිත 79 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. 695 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර පසුගිය පැය 24 තුළ රෝගීන් 21 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඊයේ දිනේදී හඳුනාගත් කොරෝනා රෝගීන් 52 දෙනාගෙන් 49 දෙනෙකුම කුවේට් සිට මෙරට වෙත පැමිණි පුද්ගලයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1742ක් කළා තියෙනවා. මේ පහුගිය සතිය පමණ කාලය තුළ 1500ට වඩා සංඛ්‍යාවක් දිනකට PCR පරීක්ෂණ කෙරලා තිනවා පිටරටින් පැමිණෙන උදවියගේ PCR පරීක්ෂණ සැලකිය යුතු ලෙස කරන්න සිද්ධ වෙලා තියෙනවා නාවික හමුදාවෙත් තවදුරටත් PCR පරීක්ෂණ කරන්න සිද්ධ වෙලා තියෙනවා හෙට දිනේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ දහවල් ඇඳිරි නීතිය ඉවත් වීමෙන් පසු සෑහෙන සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා හැබැයි මේ සාමාන්‍ය තත්ත්වය කියන්නේ මේ పూర్ව කොවිඩ් සමය තුල අපි ජීවත් වූ සමය නොවේ අපි කියනවා මේක නව ජීවිතයක් කියලා. එතකොට එහිදී ප්‍රධාන කරුණු තුනක් සමස්ත ජනතාව ඉතා තරයේ එල්බගත යුතුයි මේ කියන සමාජ පරතරය ඒ වගේම සොසන ආචාර ධර්ම සහ අපගේ දෙයත්වල ස්වස්ථතාවේ මේ තුන රැකගෙන අපේ සමාජ ජීවිතය ජන ජීවිතය ආර්ථික ජීවිතය හැකිතරම් හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා තමයි අප කටයුතු කළ යුත්තේ. කොරෝනා වෛරසය ආසාදනයේ වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකයන් 20 දෙනෙකු සුවය ලබා අද දින රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන්ගේ සංඛ්‍යාව 313ක්. නාවික මහ රෝහලේ සිට 12 දෙනෙකු, හෝමාගම රෝහලේ සිට 4 දෙනෙකු, මුල්ලේරියාව රෝහලේ සිට 2 දෙනෙකු, ජාතික බෝන රෝග විද්‍යාලයේ සිට නාවික හමුදා සමාජිකයන් 2 දෙනෙකුයි මෙලෙස සුවය ලබා පිටව ගියේ. මේ අතර බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිට 14 දිනක නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගියා. ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ සිට පුද්ගලයන් 183 දිනක මේ වන විට නිරෝධායන කටයුතු අවසන් කර තිබෙනවා. රාජගිරියේ ආයුර්වේද ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට 39 දිනක එම කටයුතු අවසන් කර පිටව ගියා. මැලේසියාව සිට පැමිණි පිරිසකෝ මේ මධ්‍යස්ථානයේදී නිරෝධායනට ලක් කෙරුණේ. I
මෙතර කොරෝනාව සමග ගැටෙමින් තවත් වසර කිහිපයක් ගත කිරීමට සිදුවන බව ස්වාධීන රූපවාහිනී ෆේස් ටු ෆේස් විශේෂාංගයට එක්වමින් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. වෛද්‍යතුමනි අපිට තව කොච්චර කාලයක් කොවිඩ් එක මේ සටන කරන්න වෙයිද? අපි හිතමු කෙටිම උත්තරේ අවුරුදු 3ක් අඩුම කාලේ අවුරුදු 2 3ක් යනකම් ලෝකේ කොවිඩ් නැති වෙන්නේ නැහැ. එහෙම ගිහිල්ලා කොවිඩ් නැති වෙන්නේ නැහැ. මතක තියාගන්න. වෛරස් රෝග කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන જાතියක්. ඔය කොරෝනා වෛරස් එක 1969 හොයාගත්ත වෛරස් එකක්. ඒක හොයාගත්ත මහාචාර්යවරු ශ්‍රී ලංකීය જાතිකේ. ඒ මහාචාර්යතුමා මහාචාර්ය මලික් පිරිස් කොළඹ වෛද්‍ය පීඨ උගන්වපු මහාචාර්යතුමෙක්. එතුමා ඉන්නේ හොංකොන් රාජ්‍යයේ දැන්. මොකද්ද එතකොට මේ කොවිඩ් 19 වල වෙනස? ඒ තමයි එයා ගොඩක් විරුලන්ට් එක්කෙනෙක්. එහෙම නැත්නම් ගොඩක් ප්‍රබල වෛරස් එකක්. වෛරස් සේරම ත්‍රස්තවාදී තමයි. හැබැයි ප්‍රබල ත්‍රස්තවාදී ඉන්නවනේ. එතකොට කොවිඩ් 19 කියන්නේ ප්‍රබල එක්කෙනෙක්. එයාට ඉක්මනින් ආක්‍රමණය කරන්න පුළුවන්. ඒ වගේමයි ප්‍රතිශක්තිකරණය දුර්වලයි නම් ඒ ශරීරයේ මරණ තරමට වෛරස් පානේ ගුණණය වෙන්න පුළුවන්. මේ කොවිඩ් වල තියෙන වාසනාවම තමයි අපිට මරණ සංඛ්‍යාව 10%කට අඩුයි හැම ලෝකේ හැම රටකම. ඒක තමයි කොවිඩ් වලින් මිනිස්සු මැරෙන්න තියෙන හැකියාව ටිකක් අඩුයි. එහෙම වෛරස් එකක්. ඊළඟට මේ වෛරස් එකට ගොඩක් දුර යන්න බෑ. දැන් සමහර වෛරස් තියෙනවා avian influenza වෛරස් එක වගේ ඒවා. ඒවා වාතයේ පාවෙලා ඕන තරම් දුරක් ගිහින් තව එකකට බෝ කරන්න පුළුවන්. එහෙම වෛරස් එකක් ආවොත් අපිට මෙහෙම නැගිටින්න බෑ. එහෙනම් මේ ඇවිල්ලා තියෙන එක එන්න තියෙන වෛරස් වලට වඩා හොඳයි. ඒ හින්දා ඒකත් මතක තියාගෙන හොඳින්ම අවබෝධ කරගන්න ඕනි මේ චර්යාවන් තව අවුරුදු ගානකට වෙනස් නොකර අපිට කොවිඩ් එක ජීවත් වෙන්න වෙනවා. ඒක අවුරුදු 2ක් වෙන්න පුළුවන්, 3ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්නත් පුළුවන්. දැන් අපි විමසා බලමු ජාත්‍යන්තරයේ තොරතුරු කොහොමද කියලා. ඊයේ දවසේ දී මේ කොවිඩ් 19 මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණු රට බවට පත් උනේ බ්‍රසීලය. ඒ වගේම මේ වෙනකොට මේ කොවිඩ් 19 වෛරසයේ දැඩි බලපෑමට ලක් වෙලා තිබෙන රටවල් වලින් මේ රෝගය වසංගත තත්වයෙන් යම් තාක් දුරකට පහව යන ආකාරයකුත් දකින්නට හැකියාවක් තිබෙනවා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරනවා. අපි ඒ තොරතුරුත් එක්ක දැන් බලමු ජාත්‍යන්තරයේ තවත් අලුත් තොරතුරු මොනවද කියලා. ගෙවිගිය පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා වෛරසයේ ආසාදිතයන් 6977 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එමෙන්ම එරටින් මරණ 154ක්ද ඊයේ වාර්තා වීමත් සමග එරට නව්‍ය කොරෝනා මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා තිබවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ අනුව ඉන්දියාව ලොව නව්‍ය කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත් වූ රටවල් 10 අතරට එක් වී තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාව අද සිට අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කළා. ඒ නිරෝධායන නීති නිසි පරිදි අනුගමනය කරමින් COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 55,25,055 දිනකට ආසාදිනී වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 23,15,832ක්. වෛරසය ආසාදිනී හේතුවෙන් මරණ 347,099ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කොරෝනා වෛරසයෙන් ලෝ වැඩිම බලපෑමක් එල්ල වූ රට ලෙස තවමත් ඉදිරියෙන් සිටින්නේ ඇමරිකාවයි. කෙසේ වෙතත් COVID-19 වෛරස ව්‍යාප්තිය ලතින් ඇමරිකා රටවල් වලට දැඩි බලපෑමක් මේ වන විට එල්ල කර තිබෙනවා. මේ අතර වෛරසයේ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති බ්‍රසීලයේ සිට කිසිවෙකුටත් සිය රට වෙත සංක්‍රමණය වීම වළක්වාලමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එකිනෙකාට ගෞරවයක් වෙනස මුඛ ආවරණ පළඳින ලෙස දවද මන්දිර කොරෝනා කාර්ය සාධක බලකායේ සම්බන්ධීකාරක ඩෙබෝරා බ්‍රික්ස් මහතා ඉල්ලීමක් කරනවා. පුද්ගල දුරස්ථභාවයේ මුඛ ආවරණ පළඳීම ආදී පිළිබඳව නොසලකා හරිමින් මේ සතියන්තයේ විශාල පිරිස් වෙරළ තීරයට පැමිණ සිටීම මිසෝරි ප්‍රාන්තයේ ප්‍රමුඛ ප්‍රාන්ත කිහිපයකින් අද දවසේදී දක්නට ලැබුණා. ඒ වගේම තමයි ඔබ දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ පුරා විවිධ ක්‍රියාකාරකම් මේ වන විට හිමින් හිමින් ආරම්භ වෙමින් පවතිනවා. ඒ අතරතුරේදී නිව්යෝක් ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ ක්‍රීඩා ලීග වෙනුවෙන් තම පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්නට දැන් හැකියාව තිබෙන බව. ඊයේ දිනේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ බ්‍රසීලයෙන්. ඒ මරණ 703ක්. නව්‍ය කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දෙවන රට වන්නේද බ්‍රසීලයයි. මෙවැනි තත්වයක් තිබියදී එරට ජනාධිපති ජයර් බොල්සනාරෝ තම ආධාරකරුවන් සමග රැලියකට එක්වන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. වෛරසින් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගද නොතකමින් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය ජාත්‍යන්තරයේ විවේචනයට ලක් වුණා. මෙම තත්ත්වයට යටතේ එරට සෞඛ්‍ය ලේකම්වරයාද දුරෙන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
රුසියාවේ ගෙවිගිය පැය 24ක කාලය තුළ නව්‍ය කොරෝනා මරණ 153ක් වාර්තා වූ අතර නව ආසාදිතයන් 8599 දෙනෙකු වාර්තා වුණා. රුසියාවේ දැනට පවතින සියලුම සීමාවන් ඉවත් නොකිරීමට තීරණය කර නැති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශ ප්‍රධානි නිකලොස් බ්‍රිකෝ ප්‍රකාශ කළා. COVID-19 වෛරසයේ දැඩි බලපෑමට ලක් වූ රටවල වසංගත තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතිනවා. ඒ හේතුවෙන් නව්‍ය කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වාලීමට පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ලෝක රටවල් රසක් පියවර ගෙන තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍ය චින්සෝ අබේ ජාතිය අමතමින් එරට පනවා තිබූ හදිසි තත්ත්වය ලිහිල් කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත් වෛරසයේ දැඩි බලපෑම් පවතින ප්‍රදේශවල තවදුරටත් එම සීමාවන් පවතින බවයි ඔහු ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍යයේ ගෙවි ගිය පැය 24ක කාලය තුළ නව්‍ය කොරෝනා වෛරසයෙන් 118 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කෙසේ වෙතත් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළේ එරට ප්‍රාථමික පාසල් ලබන පළමුණ්ඩා සිට නැවතත් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි. ඊයේ දිනේදී ඉතාලියෙන් කොරෝනා මරණ 50ක් සහ ප්‍රංශයෙන් මරණ 35ක් වාර්තා වුණා. ප්‍රංශයේ අඩුම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වුණේද ඊයේ දිනේදී. එරට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ඊයේ දිනේදී ප්‍රංශයේ කිතුණු දේවස්ථානවල ඉරුදින දේව මෙහෙඳ පැවැත්වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අපේ රට දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. හැබැයි ඒ කොහොම වුණත් COVID-19 කියන වෛරසය ඕනෑම මොහොතක යලි හිස ඔසවන්න පුළුවන්. අන්න ඒ නිසා සෞඛ්‍ය අංශ ලබා දුන්නු උපදෙස් ටික හරියටම ඒ විදිහටම ඉෂ්ට කරන්න අපි අපේ මතකයේ තබා ගන්න ඕනේ. කොරෝනා ව්‍යසනයට අමතරව වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු හා මීයුන රෝගයන් පැතිර යාමේ දැඩි අවධානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. මීයුන වැළඳීමෙන් මහනුවර රෝහලේදී තරුණයන් දෙදෙනෙකු මිය ගිය බවද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. තවත් ප්‍රදේශ කිහිපයකදීද මීයුන වැළඳීමෙන් මරණ වාර්තා වුණා. එම රෝගවලින් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ. මෙම වසරේ පෙබරවාරි මාසයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5316ක් මාර්තු මාසයේ රෝගීන් 1537ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ මේ දක්වා වූ කාලය තුල ඩෙංගු රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව 19000කට ආසන්න බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් තම නිවසේ අවට ජලය එක් රැස්වෙන ස්ථාන විනාශ කිරීම ඇතුළු ඩෙංගු රෝගයෙන් වැළකීම සඳහා ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර මීයුන රෝගය පැතිර යාමේ අවදානමක්ද පවතින බැවින් කෘෂිකාර්මික කටයුතු වල නිරත වීමේදී අත්පා ආවරණ පැළඳීම, තුවාල ආවරණය කර ගැනීම මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා දෙන ඖෂධ භාවිත කිරීම වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. විශේෂ අවධානය යොමු කරන්න අවශ්‍යයි මීයුන නැත්තම් ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන් වැඩියෙන් විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ වාර්තා වෙන බවට පෙන්වී කියලා තියෙනවා. මේ වෙනකොට 24 දිනක් විතර ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන් වාර්තා වෙලා තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයෙන්. රෝග ලක්ෂණ තියෙන අය එයින් 12 දෙනෙක් ලෙප්ටොස්පයිරෝසිස් කියන එක තහවුරු වෙලා තිබෙනවා. ඒතර මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල්වල මේ රෝගීන් ප්‍රතිකාර කරනවා. ඉතින් මේ වෙනකොට අපි තරුණයන් දෙදෙනෙක් ලෙප්ටොස්පයිරෝසිස් රෝගේ නැත්තම් මීයුන රෝගේ නිසා මේ රෝහලේ මේ ගීල තිබෙනවා. පීට දැනුවත් කරන්න ඕන විශේෂයෙන්ම කුඹුර ආශ්‍රිතව හා කුඹුර වැඩ මේ දවස්වල කරන අය විශේෂයෙන්ම දෙනවා නම් පලාතින PHI මහත්මයාගෙන් එහෙම නැත්නම් MOH මහත්මයාගෙන් මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්න ඩොක්සයිසයික්ලින් මිලිග්‍රෑම් 200ක් සතියකට වතාවක් ගන්න ඕනේ. ඒතොර අපිට මේක වළක්වා ගැනීමට තාම පහසු වෙනවා. ඉතින් මියුණ කියන්නේ ඉතා කුඩා බැක්ටීරියාවකින් හැදෙන රෝග තත්ත්වයක්. මෙම බැක්ටීරියාව සාමාන්‍යයෙන් මීයන්, හරකුන්, ඌරන්, ඌරුමියන් වැනි සතුන්ගේ පවත්නා බැක්ටීරියාවක්. මෙම සතුන් මුත්‍රා කරන අවස්ථාවේදී ඒ මුත්‍රා මගින් මෙම බැක්ටීරියාව ජලයට සහ පසට මුසු වෙනවා. ජලයට ආ බැක්ටීරියාව සාමාන්‍ය දින 16ක් පමණ ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම පසට ඇතුළු වෙන බැක්ටීරියාව දින 24ක් පමණ එම පසේ එකතු වෙලා තියෙන්න පුළුවන්. සමේ උඩා හෝ තුවාල ඇතිනම් එහෙම නැත්නම් මෙම ජලය
ඇස්වලට හෝ කටට ගියොත් ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ශරීරයට ඇතුල් වෙලා දින 2ක් දින 30ක් අතර සාමාන්‍යයෙන් නම් දින 5ක් 14ක් අතර කාලයක් තුලදී රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. රෝග ලක්ෂණ හැටියට අපිට දකින්න ලැබෙන්නේ මූලික වශයෙන් උණ, තද බල, මස්පිඩු වල වේදනාව, විශේෂයෙන් කලවා සහ කෙන්ඩා වල වේදනාව පැන නගින්න පුළුවන්. ඊට අමතරව හිස රදය, මුත්‍රා වල පාටේ වෙනස් වීමක් සිදු වෙන්න පුළුවන්. මුත්‍රා යන ප්‍රමාණය අඩු වීමක් සිදු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඇස රතු පැහැයක් එහෙම නැත්නම් මඩ පැහැයක් සමහරට කහ පැහැයක් ගන්න ඉඩ තියෙන. පාචනයක් ඇති වෙන්නත් පුළුවන්. ඉදිරි දින කිහිපය තුල වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70ක් 80ක් දක්වා తాවකාලික තද සුළං ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. හෙට දිනේ සිට දිවයින තුල වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර සබරගමු දකුණු මැදියම වයඹ වගේ පළාත්වල විශේෂයෙන්ම අහස වලාකුලින් බරව අඳුරු ස්වභාවයක් තියෙන්න පුළුවන්. මෙම පළාත්වල මැදියම කඳුකරයේ බටහිර බැවුම් පැත්ත, කෑගල්ල, රත්නපුර, නුවර එළිය, ගාල්ල මාතර වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර සාමාන්‍ය සමහර තැන්වල 150ට වැඩි වර්ෂාපතනත් ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ වර්ෂාවත් එක්ක මේ පළාත්වල තද සුළං ඇති වෙන්න පුළුවන්. පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සංසිද්ධිය ඇති වෙනවා. අකුණු අනතුරු ඇති වීමේ තත්ත්වෙනුත් තියෙන්න පුළුවන්. මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක අපි ජනතාවට මතක් කරනවා. අතල මීදා කොළඹ හරහා තිරිකුණාමලේ දක්වා වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල සාමාන්‍යයෙන් තරමක තද වෙසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. යාමතුරු සුළඟේ වේගයත් පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එම මුහුදු සීමාව තරමක් රළු වීමේ හැකියාවකුත් තියෙනවා. රුසියාවේ සිටි සිසුන් 181 දිනකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම දිවයිනට පැමිණියා. මේ අතර ශ්‍රමිකයන් රැගත් ගුවන් යානයක් මත්තල ගුවන්තොට පොලේ සිට දකුණු කොරියාව බලා හෙට පිටත්ව යාමට නියමිතයි. අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට ගොස් සිටි මෙරට සිසුන්ට කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටියා. විදේශවල සිටින පිරිස් ගෙන්වා ගැනීම සඳහා රජය ආරම්භ කළ වැඩසටහන් යටතේ 181 දිනකුගෙන් යුත් මෙම කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ගුවන්තොට පොලේ සිදු කෙරුණු පරීක්ෂණ කටයුතු වලින් පසු මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා. මේ අතර දිවයිනට පැමිණ සිටි විදේශගත ශ්‍රමිකයන් 160 දෙනෙකු දකුණු කොරියාව බලා හෙට උදෑසන පිටත්ව යාමට නියමිතයි. මෙම පිරිස මත්තල ජාත්‍යන්තර ගුවන්තොට පොලින් පිටව යන අතර පළමු වරටයි මත්තල සිට දකුණු කොරියාව බලා ශ්‍රමිකයන් රැගත් ගුවන් යානයක් පිටත්ව යන්නේ. කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යාම తాවකාලිකව නතර කර තිබුණා. හෙට සිට එය යලි ක්‍රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලැබෙන ආධාර ප්‍රමාණය ඉහළ යමින් තිබෙනවා. තවර් හෝල් රංගහල පදනම සහ කැනවින් හොටෙල්ස් ඇන්ඩ් ස්පාස් පෞද්ගලික සමාගම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට මුදල් පරිත්‍යාග කළා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙතයි. තමහොල් රංගහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතා, තමහොල් රංගහල පදනමේ සේවකයන්ගේ දිනක වැටුප පදනමේ සභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දුන්නා. කැනවින් හොටෙල්ස් ඇන්ඩ් ස්පාස් සමාගමද රුපියල් බිලියන 1 මුදලක් අග්‍රාමාත්‍යවරයා වෙත බාර දුන්නා. එහි සභාපති නිශාන්ත දයානන්ද මහතායි මුදල් බාර දීම සිදු කළේ. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම සංධානයක් ලෙස කටයුතු කරන කණ්ඩායමට එරෙහිව ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ තීරණයේ වැඩසටහනට එක් පෙමිණුයි ඒ මහතා මේ බව කියා සිටියේ. සජිත් ප්‍රේමදාස මහත්මලා චන්දේන්ලන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියකින් තොරව කියන ඔබට හැදිලිම කියන එක. හැදිලිමම. එහෙනම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඇයි උන්ට නීතිමය ක්‍රියාමාර්ග පුදුමල ගත්තේ නැත්තේ? 19 වෙනිදා අපි නාම යෝජනා දෙනකොට 20 වෙනිදා හැන්දෑවේ මම හිතන්නේ ඇඳිරි නීතිය එනවා. ඇඳිරි නීතිය එදා ඉඳන් අද වෙන තාක්කල් කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය තියෙනවා. බැරි වෙලාවත් අපි මේක තිබ්බොත් මේගොල්ලෝ කියයි ඇඳිරි නීතිය දවස්වල ඇයි ඔකද මෙච්චර හදිස්සියක් තියෙන්නේ? ඉතින් නීති අපේ පැත්තේ තියෙන්නේ වැරද්ද කළා තියෙන්නේ පිටස්තරය. ඒ නිසා අපට හදිස්සියක් නැහැ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි නීතිනුකූලව කටයුතු කරනවා. ප්‍රතිඅධිකාරී මණ්ඩලයේ අවශ්‍යතාවයක් නැතුව වෙන සංධානයකින් ලාංඡනයක් එක තරඟ කරන කෙනෙකුට පක්ෂ ව්‍යවස්ථාව අනුව ගන්න පුළුවන් උපරිම නායකත්ව ක්‍රියාමාර්ග මොනවද? දැන් පක්ෂ දෙකක වැඩ කරන්න බෑනේ. ඔව්. හැබැයි රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා කියන්නේ ඔබතුමාලා පක්ෂය එතන කතා කරන්න වෙන එකක් එළියට අවුල කියන වෙන එකක්. එක්සත් ජාතික පක්ෂේ මහ ගෙදර ඉඳන් එළියට ගිහිල්ලා
කුඩා ගෙදර ගිහිල්ලා මහ ගෙදර හොඳ නැහැ කියලා එතනින් ඇවිල්ලා වෙනින් නිකන් ගල් ගහනවා නම් ඒ පුද්ගලයන්ට විරුද්ධ නෙමෙයි මම කටයුතු කරන්නේ ඒ කරපු ක්‍රියාව සම්බන්ධයෙන් කරපු සියලු දෙනාත් එක්කම ඒකට නිසියක් අතුතර ලැබි සජිත් ප්‍රේමදාස මහත්මයා තාම නායක පක්ෂේ නායකත්වය දරන තරුණිත බවක් නැහැ කියලා මම හිතන්නේ මම කියන්න ඕනේ නැහැ කියන කතා බැලුවම ඒකේ උත්තරයක් ලැබෙවි නේද මහා මෙතිවරණය ඕ නැේද එපාද පක්ෂ විපක්ෂ දේශපාලන නීතියෙන් දැක්කූ අදහස් දැන් දුරස්ථභාවයේ තියාගෙන මෙතිවරණ තියන්න කියලා කොහොමද කරන්නේ දුරස්ථභාවයේ තියාගෙන ඔය කියනෙවත් එක්ක කවුද මේ වැඩේට යන්නේ දැන් ආණ්ඩුව බලනවා කොරෝනා දාලා මේක උඩින් හරි පල්ලෙන් හරි කමක් නැහැ කරකින් හරි කෙමණින් හරි කමක් නැහැ තුනෙන් දෙක ගන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක තමයි ආණ්ඩුව බලාපොරොත්තු මම කියන්නේ මේ ඡන්දෙ තියන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ ඡන්දෙ තියන්නත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ සමාජ දුරස්ථභාවය තියාගෙන ඡන්දෙ තියන්න පුළුවන් දැන් කැන්වසින් යනවා කියලා 50ක් ගමේ කැන්වසින් යන්න ඕනේ නැහනේ යන්න පුළුවන් දෙන්නෙක්ට සන්නිවේදන මාර්ග ගොඩක් තියෙනවා පෙළපාලි වල යන්නයි කෑ ගහන්නයි උමනා නැහැ අද රටේ ජනතාව බුද්ධිමත් රටේ වෙන මොනවා නොතිව්වත් කමන්නේ පාසල් තිව්වේ නැති වුණත් කමන්නේ වෙසක් එක නැති වුණත් කමන්නේ මොනවා නැති වුණත් කමන්නේ ඡන්දෙ තියන්න මේවා සෞඛ්‍ය අංශයත් හැල්ලුවට ලක් කරන විහිළුවට ලක් කරන කාරණා හැටියට මම දකිනවා අර පිසු බල්ලෙක් නාවන්න ගිනන වගේ තමයි මේ විපක්ෂයේ ඡන්දරේ ගිරිනවා ඒ තරමට බයෙන් ඉන්නේ මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා ජනතාවත් එක්ක ඉඳලා තිනවනං ඇයි විපක්ෂයේ මෙච්චර බය වෙන්නේ මේගොල්ලෝ ආණ්ඩුවේ ඉන්න කොට ඡන්දවලට බයයි ආණ්ඩුව නැතු වුණාම ඡන්දර බයයි මම එක දෙයක් කියන්න මැතිවරණ කොමිසම පක්ෂපාතයි කාටද මෙරටේ පුරවැසියන්ට මෙරටේ පුරවැසියන්ගේ ආරක්ෂාවට ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්නත් මැතිවරණ નિયમિત වෙලාවට නියම ක්‍රමයට තියලා නිදහසා සාධාරණ මැතිවරණයකින් ජයග්‍රහකයන් තෝරගෙන උන්ට රටබාර දෙන්නත් මැතිවරණ කොමිසම කටයුතු කරනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය වන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ වලට නිරන්තරයෙන් අනුගත වෙමින් හැකිතාක් ඉක්මනට ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු කරමින් මැතිවරණ පැවැත්. ඒත් අද අපි කනගාටුවෙන් කිව යුතුයි මැතිවරණ කොමිෂන් සභාවේ එක සමාජිකයෙකුගේ හැසිරීම ගැන හිතන විට සාධාරණ සැකයක් මතුවෙනවා. ඒ කොමසාරිස්වරයා කටයුතු කරන්නේ මැතිවරණ පැවැත්වීමටද නැත්නම් මැතිවරණ පැවැත්වීම කිසිදෙත් නොකළ හැකි තත්ත්වයක් ඇති කිරීමටද කියලා. ඡන්දදායකයන්නේ ඔහු ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා ඔහු ආරක්ෂා කරගෙන දේශපාලන පක්ෂවල අදහස් තරගෙන සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශات අරගෙන මේ මැතිවරණය පැවැත්වීම කළ යුතුයි කියලා මම කියනවා. ඒකට හේතුවක් තියෙනවා. මැතිවරණයක් නොපවත්වා ආණ්ඩුව යන්න උත්සාහ කිරීම ඉතාමත් භයානකයි කියලා මම හිතනවා. මැතිවරණය නොපවත්වීම හරහා රටේ ඡන්දාහිතිය අහිමි වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙනවා විතරක් නෙවෙයි. මේ කොවිඩ් මර්ධනය කිරීමේ වැඩ කටයුතු හරහා ආර්ථිකයට ඇතිවෙච්ච බලපෑම ඉතා සාර්ථකව කලමනාකරණය කරගෙන රජය යද්දී විපක්ෂය උත්සාහයක් දරනවා රජයේ ඊළඟ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න. ඉතින් මේ කඩාකප්පල් කිරීමකට කිසිදු අවස්ථාවක ස්වාධීනයි කියලා පෙනී හිටින කොමිසමක් අවකාශය ලබා නොදෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් රටට පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ විසිරුව හැරෝ පාර්ලිමේන්තුව නෙමෙයි රටේ ජනතාවගේ ඇත්ත නියෝජනය යලිත් වතාවක් නිශ්චිතව පෙන්නුම් කරන පාර්ලිමේන්තුවක්. ඡන්දයට පොලිං තියනකොට කටයුතු කරද්දී අපේට තියෙන තක්සේරුව තමයි තාමත් ඡන්දයක් තියන්න පුළුවන් වටපිටාවක් නැහැ කියන එක. දැන් නිකන් නිදානතලා හැරුණා වගේ නිකන් ඒගොල්ලෝන්ගේ මේ බලයක් තියනවා වගේ තමයි කතා කරන්නේ. විපක්ෂයේ ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කිව්වා කල් මරනවා. ඒගොල්ලෝ මේ කල් මරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි ඡන්දයකට යන්න තියෙන බය නිසා. කිසිම පදනමක් නැතුව මේ රජය කරන සියලු කාර්යයන්ට විරුද්ධව අදහස් දක්වන විපක්ෂයක් අද ඉන්නේ. නමුත් අපි කියන්න කැමති ශ්‍රී ලංකා බොද්ධජන පෙරමුණ ප්‍රමුඛ මේ රජය විපක්ෂයේ කියන මේ චෝදනාවලට පිළිතුරු දෙන්න යන්නේත් නැහැ. අර අපි අපේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉදිරියට කරගෙන යන රජයක් හැටියට අපේ කටයුතු කරගන්න. සවස 6:30 ස්වාධීන රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.